වෙනදා වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඔබ දන්නවා මේ මොහොත වෙන විට කිලෝමීටර් 1000ක් පමණ දිග ඇති යුක්‍රේන යුද පෙරමුණේ ප්‍රධාන කලාප 4ක පමණ ඉතාමත් දරුණු ලෙස යුද්ධය ඇවිලිමින් තිබෙනවා සියලුම කලාපයන්ගේ රුසියාව ඉතා ශක්තිමත්ව ප්‍රහාර මෙහෙයවීමින් තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ විශේෂයෙන් ඩොනෙට්ස් කලාපයේ බක්මුට් අවඩියුකා සහ මරින්කා නගරවල බටහිර සීමාවේ සහ මේ ආකාරයට යුද්ධය ඉතාමත් දැඩිව සිදුවන ප්‍රධාන කලාප වලින් එකක් තමයි සෙපර්ෂියා කලාපයේ රොබෝටයින් නගරයේ ආශ්‍රිත කලාපය සුපුරුදු විදියට රුසියානු බටයන් විසින් රොබෝටයින් නගරයේ දිශාවන් තුනකින් සම්පූර්ණයෙන් වටකිරීමට සමත් වෙලා තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ Загрузка на броню и вперед. Машина предназначена для поддержки танков. Работает против легкобронированной техники по пехоте. Также может. Русиан Гуанхамудава Саха, Халатуаку Балгане Висин, Робота Иннагретула, Хандунага Тилаккавета, Дадио Пахардена Килитамай, Прокашагар Латибинни. දැඩි ප්‍රහාර හමුවේ යුක්‍රේනය ක්‍රමයෙන් නගරය හැර යමින් තිබෙනවා කියලා තමයි තවදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. විශේෂයෙන් මෙවන විට යුක්‍රේන යුද පෙරමුණේ සියලුම කලාපයන්වල යුක්‍රේන ඉදිරි ආරක්ෂකවල දැඩිව ප්‍රහාරයට ලක් කරන්න රුසියානු බටයන් සමත් වෙලා තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ රාත්‍රියේ පැවති හදිසි රැස්වීමේදී ප්‍රථම වතාවට ඊශ්‍රායල් යුද්ධයට එරෙහිව සටන් විරාමයක් සම්මත කරලා තිබෙනවා වගේම ඊශ්‍රායලට එරෙහිව ආයුධ සම්බාධක පැනවිය යුතු බවට නිර්දේශයකුත් ඉදිරිපත් කර තිබෙනවා වැඩිදුරටත් එමගින් ප්‍රකාශ කරලා තිබෙන්නේ දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ යුද අපරාධ ගොනු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සමාජික රටවල් වලට ඊට සහයෝගය දක්වන ලෙසද යෝජනා කර තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවට හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනිය විසින් ප්‍රසාදය පළ කරමින් වීඩියෝ එකක් නිකුත් කර තිබෙනවා. Must prevail in Gaza. Freedom must prevail in Palestine. For 6 months now. Every single Palestinian in Gaza has endured untold suffering. الفلسطيني ودفعتها غزة إلا أن الكيان الصهيوني فشل في تحقيق أي من أهداف المظلات السياسية والحماية حتى في مجلس الأمن كما رأينا بالأمس في القرار الذي صدر عن مجلس الأمن ඊළඟ අප්ඩේට් එක තමයි රුසියාව විසින් ඉලොන් මස්ක්ගේ ස්ටාලින්ග් අන්තර්ජාල පහසුකම් යොදා ගනිමින් යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර සිදු කරන බව මේ වන විට තහවුරු කර කර තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉලොන් මස්ක් විසින් රුසියාවට එක් අන්තර්ජාල සේවා පද්ධතියක් හෝ අලෙවි නොකළ බවට ප්‍රකාශ කළද රුසියාව විසින් මේ වන විට අතරමැදියන් හරහා 20,000කට වැඩි යුනිට් ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. While Russia has officially denied their use, their army of crowdfunders openly flaunt Starlink purchases in third countries. Here is one key supplier showing off store-bought drones and 5 Starlinks too. The look on their faces does not suggest they're too confident in coming home. ඊළඟ අප්ඩේට් එක තමයි
ඔබ දන්නවා යුක්‍රේනයට මේ මොහොත වෙන විට අවිවාදවල දෙවන්ති හිඟයක් පවතිනවා වගේම යුක්‍රේනය වෙනුවෙන් යුද්ධ කිරීමට බටයන් සොයා ගැනීම විශාල අභියෝගයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ නිසාවෙන් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි විසින් නියෝග කර තිබෙනවා වයස අවුරුදු 45 55 අතර වැඩි හිටි පුද්ගලයන් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කරන්න කියලා. මේ හේතුවෙන් යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවල විරෝධතා ආරම්භ කර තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ. මෙම විරෝධතාවලට මූලිකත්වයෙන් තිබෙන්නේ කාන්තාවන් වගේම විශේෂයෙන්ම මීට මූලික හේතුව වෙලා තියෙන්නේ නිසි පුහුණුවකින් තොරව මේ පිරිස ෆ්‍රන්ට් ලයින් වල යුද්ධය සඳහා තමයි යුක්‍රේනය විසින් යොමු කරන්නේ. ඔවුන් සතුව සිටින පුහුණුවලත් සීමිත හමුදා බටයන් ආරක්ෂා කර ගැනීමට මෙලෙස කරනවා කියලා තමයි තවදුරටත් තොරතුරු අනාවරණය වෙලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.